එතකොට යෞවනයන්ට මිතුරු ශේෂ්ඨ ශේෂ්ත්‍රයේ අපේ රටේ ඉතා මෙම්මෝච්චෝස්සේ ශේෂ්ඨ සෞඛ්‍ය සේවාව සපයනවා. එතකොට මේක ඔයගොල්ලෝ දන්නවා. එක කොටසක් තමයි පාසල් ළමුන් හා නව යෞවනයන්. තරුණ තරුණියන්. එතකොට ඉපදෙන්නේ පෙරේ ඉඳන් ඉපදුනාට පස්සේ ඊට පස්සේ නමාවියේදී ඊට පස්සේ අවුරුදු 35-40 වෙනකාරේ හැම ජීවින රටා චක්‍රය පුරාම අඛණ්ඩ සේවයක් ලබා දෙනවා. එතකොට මේ ශ්‍රේෂ්ඨ සේවයේ කොහොමද නව යෞවනයන්ට සේවාව ලබා දෙන්නේ කියලායි අපි කතා කරන්නේ. එතකොට පෞ සෞඛ්‍ය සේවා නිලධාරීන් ශ්‍රේෂ්ඨ චාරිකා කරනවා. ඒගොල්ලෝ ග්‍රෝම් විසිට්ස් කරනවා. එතකොට ඒකෙදී නව යෞවනයන් ඒගොල්ලෝ යන ගෙවල් වල එලිජිබල් ෆැමිලිස් විසිට් කරනවා. නව යෞවනයන් ලියාපදිංචි කර ගන්න ඕන. එතකොට ඒගොල්ලන්ගේ අවදානම් තත්ත හඳුන ගන්න ඕන. ඒ අවදානම් තියෙන අයට තමන්ට සේවා සපයන්න පුළුවන් නම් සේවා සපයන්න ඕන. නැත්තම් යෝම් පියස සායනට යොමු කරන්න ඕන. ඒකට කල් යනවා නම් එම්මෝට යොමු කරලා අවශ්‍යතාවය සපුරා ගන්න ඕනේ. ඊට පස්සේ මේ සායනට ගියාට පස්සෙත් ඒ තමයි පසු විපරම ෆලෝ අප් එකක් කරන්න ඕනේ. ඊට අමතරව තරුණ පුහුණු මධ්‍යස්ථානවල ඒගොල්ලෝ ආරාධනා කරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පරීක්ෂණයක් උපදේශනය වගේ දේවල් කරනවා. ඒගොල්ලන්ට යෝන් සෞඛ්‍ය මොඩියුලයක් තියෙනවා. පරිසරය සක්‍රීය කරලා ආරක්ෂා සහිත ප්‍රවර්ධනයක් කරන්න ඕන. රැකියා ස්ථානවල සෞඛ්‍ය අධ්‍යාපනය හා ප්‍රවර්ධනය මහජන සෞඛ්‍ය පරිශක් මහත්තුළුන් කරනවා. ප්‍රජාව තුල දෙමාපිය වැඩසටහන් සෞඛ්‍ය සේවා නිලධාරිනිය තරුණ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගේ මගකින් නිමෙන් කරනවා. ඒකට මෙන්න මේ වගේ පැකේජයක් අපේ රටේ වෙන රටවල නැති දක්නට ලැබෙනවා. ඒකට සෞඛ්‍ය කාර්යභාරය තමයි විස්තර නිපුණතා සේවාවන් ලැබීමත් සේවාවට යොමු කරගෙන සෞඛ්‍ය හා සෞඛ්‍ය නොවන සේවාවල් වලට යොමු කිරීමත්. එතකොට නව යෝනියේ සායන යොමු පියස සායන එකක් හෝ මාසික සැරයක් හෝ හැම මොචකම් පවත්වනවා. මේ තරුණ තරුණියන් ගෙන්ව ගන්න ප්‍රචාරණය කරන්න ඕන. එතකොට අවශ්‍ය පහසුකම් තියෙනවා. කොයි වගේ තැන්වලින්ද ගෙන්න ගන්න පුළුවන්? PHM හෝම් විසිට් කරනකොට, PHI පාසල් වැඩසටහන්, පුහුණු මධ්‍යස්ථාන වැඩසටහන් කරනකොට, ප්‍රජාව දැනුවත් කරලා, යෝන් සමාජ ඔස්සේ. එතකොට මේ සායනය අරමුණු යාවත්කාලීන තාක්ෂණික හා නිවැරදි සංස්කෘතියෙන් පිළිගත හැකි සෞඛ්‍ය තොරතුරු සැපීමත් යම් සෝගී තත්ත්ව ලිංගික හා ප්‍රජාවලට ප්‍රතිකාර කිරීමත් ලිංගික ප්‍රජන්න සෞඛ්‍ය පෝෂණය මනෝ සමාජීය ගැටලු ඒවා කළමනාකරණය කිරීමත් උපත් පාලන පහසුකම් අවශ්‍ය විට ලබා දීමත් ප්‍රතිශක්තිකරණය හා අයන් පොලික් ඇසිඩ් ලබාගෙන නැත්තම් ඒ සඳහා යොමු කිරීමත් සෞඛ්‍ය ප්‍රවර්ධනය හා ජීවන නිපුණතා වැඩි දියුණු කිරීම වැදගත් වෙනවා. මේ පෙන්වන්නේ මේ යොම් පියස සහනයට අදාළ බිල් බෝඩ් එක අවුරුදු 10 24 අතරට තමයි යොම් පියස සේවය සපයන්නේ. ඊට අඩු හෝ වැඩි අයවත් අපහු යවලවන්නේ අවශ්‍ය සේවාව ලබා දෙනවා.